නාරං එකක් නේද මේ තියෙන්නේ? ඔව් මේ තියෙන්නේ. ඒත් කලාපේ දොඩම් විදිහට සලකන නාරං එක තමයි මේ දාලා තියෙන්නේ. මොකද වර්ගය තියෙන්නේ? ඉන්දු තමයි මේ වර්ගය. හා හා. මම ඒත් කලාපේ නිර්දේශ කරන එකම වැරැටි නේ? වැරැටි එක. ගොටුකොළ වගාවේදී වතුර ජල සම්පාදනය කරනවා. අපි පැංගිරි කුලේ සාගවලදී කියන්නේ කොටක් දුරට මේ ජල සම්පාදනය අඩුවෙන් කරන්න ඕනේ වියලි තත්ත්වයක් ලබා දෙන්න. ඊළඟට ඒ වියලි තත්ත්වයක් ලබා දුන්නට දැන් මෙතනදී මේ වගාවෙත් හොඳ අස්වැන්නක් ලැබිලා තියෙනවා. ඔව්. ගොටුකොළ වගාව අපේ ගොඩක් වෙලාවට ගොඩේ ඩම්වල සිද්ධ කරන්නේ. ඒකත් එක්කලා ගොටුකොළ පමණක් තියෙනකොට සාමාන්‍ය ගොටුකොළ කියන එක මද හේවණක් අවශ්‍ය වෙන භෝගයක්. ඉතින් ඒකට අවශ්‍ය කරන හේවණ සපයන්නත් එක බලාපොරොත්තු වතු තමයි මේ ජමනාරං කියන එක ගොටුකොළත් එක්ක අපි හඳුන්වා දීම සිද්ධ කළේ. මේව හඳුන්වා දීම තුළ මද සෙවණක් සහිත පරිසරයක් කියන්නේ ශුද්ධ පරිසරයක් ගොඩ නැගෙනවා මේ වගාවත් එක්කලා. ඉතින් ඒකෙදී ගොටුකොළ වලටත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම ගොවි මහත්තයාට අඛණ්ඩව අවුරුද්ද පුරාවට අවශ්‍ය කරන අමතර ආදාය මාර්ගයක් විදිහට තමයි මේක හඳුන්වා දීම තියෙන්නේ. අපිට පේනවා ඇති මේ ගස්වල පළදාව අවුරුදු දෙකහමාරක් වගේ වෙන්නේ මේ ගස්වලට. එතකොට මේ තියෙන්නේ අපේ අස්වැන්න නෙලා ගන්න සුසු මට්ටමේට ආසන්නයේ තියෙන ගෙඩියක්. ඉතින් මේක අපි පොඩ්ඩක් කඩලා බලමු මේ කොහොමද මේකේ තත්ත්වය කියන එක තෙත් කලාපෙට දොඩම් විදිහට මේකයි ප්‍රචලිත වෙන්නේ කියන එක. වීලි කලාපේ තියෙන දොඩම් ගෙඩියක් හා සමානව හොඳට පිරලා තියෙනවා. රසත් දේ වගේ කාලා බලන්න පුළුවන් අපිට. අඟුල් ගැදියක් නැහැ. අඩුයි ගොඩක්. තව දුරටත් මේක තව කිහිප දිනක් මේක තිබ්බනම් හොඳයි. ඉතින් අපිට අර තෙත් කලාපේ තියෙන දොඩම් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න හොඳම විකල්පයක් ඉදිරියට තමයි මම දකින්නේ ඉන්දු කියන ජමනාරම් ප්‍රභේදය තෙත් කලාපේ තුළ ප්‍රචලිත වීම. ඒක අතුරු භෝගයක් විදිහට වෙන්න පුළුවන්, තනි වගාවක් විදිහට වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් මම හිතන්නේ ගොඩක් යෝග්‍යයි කියන එක. හොඳ එළවලු වගාවක් ක්ෂණය කරා. ඔව්. මේ තාක්ෂණික කරුණු ටිකකුත් අපි බැලුවා. තාක්ෂණික කරුණු අපි බලන ඉන්න ප්‍රේක්ෂකයන්ටත් ඒක හොඳ දැනුමක් ලබා ගන්න ඇති. මීට අමතරව මොන හරි තව ගැටලුවක් තිබ්බත් අපි කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඔව්, ප්‍රදේශයේ ප්‍රාදේශීය කෘෂි ගම උපදේශක ව්‍යාප්ති කාර්යාලයේ පිරලා තියෙන සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයක් තුළම ඔබට පුළුවන් බදාදා කෘෂි ගම උපදේශක මහත්මහත්වින් මුණ ගැහෙන්න පුළුවන් කාර්යාලයේදී. ඊට අමතරව ශේෂ රාජකාරී කටයුතු වල නිරත වෙන සෙසු දිනයන්වලදී ඉතින් Tamanට අවශ්‍ය කරන වගාවේ ඕනෑම තාක්ෂණික ගැටලුවක්, නව තාක්ෂණයක්, වගා උපදේශක්, රෝග පරිබෝධ පාලනයක් මේ යනාදී කෘෂිකාර්මික ශේෂ්ත්‍රය තුළ පවත්න සියලුම ගැටලු සඳහා ඔබගේ ප්‍රදේශයේ ඉන්න ප්‍රාදේශීය කෘෂි ගම උපදේශක මහත්මයා මුණ ගැසීමෙන් ඔබට ඉතාමත් සාර්ථක වගාවක් අතමිට සරු කර ගැනීමට මහඟු පිටු වහලක් වෙන තැනකට ඔබට වැඩ කටයුතු මෙහෙයවා ගන්න පුළුවන්. එහෙනම් අපි නැවතත් මෙවැනිම වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබ සැමට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.